අද ලස්සන විවෘතයක් අපේ මයි බර්ත්ඩේ සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි මුලින්ම දැනගන්න කැමති ඔයගෙන විස්තරය. මගේ නම නිම්නා නෙත්මිනි. මම ආවේ ගම්පහ ඉඳලා. මගේ වයස අවුරුදු 25යි. ඉතින් අපි දැනගන්න කැමති මේ බර්ත්ඩේ ෂූට් එක වුණේ කොහොමද කියලා. මේක ප්ලෑන් කරලා කරපු එකක් නෙමේ. මට ඇත්තටම ආසාවක් තිබ්බා පින්ක් ෆ්‍රොක් එකක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් ඒක තමයි මගේ 25 වෙනි බර්ත්ඩේකට මම කරේ. ඒ වගේම අපි දැනගන්න කැමති බර්ත්ඩේ ෂූට් එක දවසේදී ඔයා නිර්මාණය කරගත්ත කොස්ටියුම් එක, ඒ වගේම හෙයාර් ස්ටයිල්, ඒ ගැනත් අපි දැනගන්න කැමති. කොස්ටියුම් එක නම් මමම තමා නිර්මාණය කරේ. අපේ ආන්ටි කෙනෙක් ඉන චම්පා කියලා, එයා තමයි මට මහලා දුන්නේ මම කියපු විදිහටම. ඒ වගේම තමා ෆොටෝග්‍රැෆි ගැන සඳහන් කරත් එහෙම ඕෂද රණරාජ් ෆොටෝග්‍රැෆි තමා මට ලස්සනට ෂූට් එක කරලා දුන්නේ. මේකප් එක ගැන කතා කරොත් එහෙම ගම්පහ බැලුම් මහල් සැලොන් APL එකෙන් තමයි මම ලස්සනට හැඩගන්වලා දුන්නේ. ෂූට් එක කරපු ෆොටෝග්‍රාෆර් ගැනත් අපි මතක් කරමු. ඕෂද රණරාජ ෆොටෝග්‍රැෆි, ඕෂද රෝෂන් රණරාජ තමයි මගේ ෂූට් එක ලස්සනට කරලා දුන්නේ. මොකක්ද ඔයාගේ මේ බර්ත්ඩේ ෂූට් එකේ කන්සෙප්ට් එක? මේක ඇත්තටම මම කන්සෙප්ට් එකකට කරේ නැහැ. මට ආසාව තිබ්බේ ලස්සන ෆ්‍රොක් එකක් ඇඳලා ෂූට් එකක් කරන්න. ඉතින් ඒක මම 25 වෙනි බර්ත්ඩේකට ඒ විදිහට ලස්සන ෆ්‍රොක් එකක් ඇඳලා ෂූට් එක හිතුවට වඩා ලස්සනට කරා. බර්ත්ඩේ ෂූට් එක කරපු ලොකේෂන් එක ගැනත් අපි මතක් කරමු. ලොකේෂන් එක ගැන සඳහන් කරොත් යක්කල අමායා ග්‍රීන් හොටෙල් එකේ තමා කරේ, අවුට්සයිඩ්. ඒ වගේම අපි දැනගන්න කැමති බර්ත්ඩේ ෂූට් එක දවසේ ඔයාට අමතක නොවන සිදුවීමක් තියෙනවද? අමතක නොවන සිදුවීමම නම් ෂූට් එක කරපු එකම තමයි. මොකද ප්ලෑන් කරලා නෙමේ කරේ. අන්තිම මොහොත මගේ බර්ත්ඩේ එක 12. ඉතින් මම 11 තමයි ෂූට් එක කරේ හවස. බර්ත්ඩේ දවසේ ඔයාට ලැබුණ විශේෂතම තෑග්ගක් තියෙනවද? මගේ යාළුවෝ කට්ටිය මට සර්ප්‍රයිස් පාටි එකක් දුන්නා. ඒක තමයි මට අමතක නොවන තෑග්ග. ලබන අවුරුද්දේ මොන වගේ බර්ත්ඩේ ෂූට් එකක් කරන්නද කැමති? මම එහෙම හිතලා නැහැ. හැබැයි මට ආසාවක් ආවා මේ ෂූට් එකෙන් පස්සේ ලබන අවුරුද්දෙත් මොකක් හරි දෙයක් කරනවා කියලා. තම ප්ලෑන් එකක් නැහැ. අපි දැනගන්න කැමතියි ඔයාගේ බර්ත්ඩේ ෂූට් එකට මොන වගේ කමෙන්ට්ස් ලැබුණේ? ඇත්තටම මේක හිතුවට වඩා ගොඩක් ලොකු ප්‍රතිචාර තිබ්බා යාළුවන්ගෙන්. ඒ වගේම මම FB පෝස්ට් එකක් දැම්ම, ඒකෙන් ගොඩක් හොඳ ලස්සන ප්‍රතිචාර තිබ්බා. දැන් සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවානේ මේ බර්ත්ඩේ ෂූට් කරන එක. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? ඇත්තටම ඒක මං කිසිම වරදක් දකින්න නැහැ. ලස්සන විදිහකට ලස්සන හොඳ ෆොටෝග්‍රාෆර් කෙනෙක් එක්ක ෆොටෝ ෂූට් එක කරන එක ඇත්තටම ලස්සන වැඩක්. අපේ මයි බර්ත්ඩේ සෙග්මන්ට් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි. මීට කලින් මම දැකලා නැහැ ඇත්තට මේ මගේ ෆොටෝ ෂූට් එකක් දැකලා කතා කරලා මෙහෙම කතා කරන්න හම්බෙන එක ඇත්තටම හොඳයි. අපි දැනගන්න කැමති ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ගැන. මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත වෙනවා. ඉතින් ඉදිරියටත් රැකියාව කරන ගමන් ලස්සන දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔයාලට සුබ පතනවා ඔයාගේ බර්ත්ඩේ එකට වගේම ඔයාගේ ඉදිරි අනාගතයට. Thank you.